13 ගරු වෛද්‍ය නරින්ද ජයසිස මැතිතුමා මම අහනවා කරගත හැකි නේද අග්‍රාමාත්‍යතුමාගේ ඇසීමට අහනවා කතානායකතුමනි අයන් එක මෙම උත්සව සංවිධානය කරන ලද්දේ අල්ලස්සා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසිනි ප්‍රංශ අංක 2 පිළිතුර නොදනි ප්‍රශ්න 3 පිළිතුර 1250ක් පමණ ප්‍රශ්න 4 පිළිතුර අන්තර්ජාතික සංවර්ධ සඳහා වූ ඇමරිකාන් නියෝජිත ආයතනය USA ආයන්න අදාළ නොවේ මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම ඔබතුමා මගින් අග්‍රාමාත්‍යතුමාට යොමු කරනවා මේ එතුමාගේ විෂයට නාගරික මේ ජල සම්පාදන කොටසත් අයිති නිසා දැන් ඔබතුමා දන්නවා ඇති මේ හැම අවුරුද්දකම පෙබරවාරි සහ මාර්තු වල පොඩි පෑවිල්ලක් එනකොටම අපේ කලුතර නගරය කලුතර බේරුවල වාද්දුව මතුගම මේ ආශ්‍රිතව පානීය ජලයට කරදිය මිශ්‍ර වෙනවා මේක 2009 ඉඳන් ඇති වෙන ප්‍රශ්නයක් සමහර අවුරුදු වල වාර දෙකක් මේක සිද්ධ වෙනවා දැන් මේ සඳහා මම පාර්ලිමේන්තු විවිධ අවස්ථාවල කතා කරලා තිබෙනවා පහුගිය ආණ්ඩුවත් කිව්වා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා කියලා තාම වාසි වෙන ආකාරම අමතුමා මේ ප්‍රශ්න උත්තරයක් හම්බෙලා නැහැ දැනුත් කලුතර ශික්‍ය ජනතාව මේ ප්‍රශ්නේ පීඩාවට පත් වෙනවා බොන්න බෑ ඒ වතුර දැන් තව තව මේක උග්‍ර වෙනවා දැන් කරන්නේ බවුසර් මගේ උදාහරණයක පමණයි නමුත් මේ සඳහා නිශ්චිතව පිළිතුරක් ලබා දෙන්නට ඔබතුමාලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන නමුත් මේ ව්‍යාපෘතිය අවසන් වෙන්නේ කවද්ද කියන එක මම දැනගන්න කැමතියි අඩු ගන්න ලබන අවුරුද්දේ මාර්තු වෙනකොටවත් පානීය හොඳ ජලය අපිට බොන්න පුළුවන් වෙයිද කළුගඟ පේන තෙක් මාන්නේ මිනිස්සු කරදිය බොනවා සැබවින්ම ගෞරවන්තුමා කියන රාජ්‍යතුමාගේ පිළිතුර දෙන්නේ නැකතුමනි ඔව් මේ ප්‍රශ්නෙට මේ අදාළ වෙන්නේ නැහැ එමෙතුමා කැමති නම් ඒකට උත්තර දෙන්න පුළුවන් මේ ප්‍රශ්නෙට අදාළ වෙන්නේ නැහැ මේ අහපු ප්‍රශ්නේ ඔව් එතකොට ඒක රාජ්‍ය අමාත්‍යතුමා දෙනවාද පිළිතුර එහෙම හොඳයිද ගෞරවන්තුමා හරි मे प्रश्न अभी अहमदाम जल हिगवन कालेट मे करदे उडेट इन पटांगा भाव इंसा दें जल गना तनिन लबागना जल खरदे मुसुवेन अतर मेक खरदे खड़ने अक्ने एक प्रश्न अभी कल गे खरदे खड़ने अक्ति दें මේ තත්ත්වයේ තුල ගනු ලැබූ තීරණයක් අනුව අගලවත්තේ ඉඳලා කළුගඟෙන් ගන්නා වූ ජලය පාරට බෙදා හැරීමට දැන් ඒ ව්‍යාපෘතිය කටයුතු 60%කට වඩා සිදු වී තිබෙනවායි කියන එකයි මට ලැබී තියෙන තොරතුරු. මම හිතන්නේ 20:21 වෙනකොට 20:21 ආරම්භයේදී කළුතර පාන දුර දෙහිවල පමණ දක්වා ජලය බෙදී රත්මලාන පමණ දක්වා ජලය බෙදියාමට මේ හොඳ ජලය අපට අගලවත්තෙන් අපි ලබාගෙන පාරට බෙදා හරින්න පුළුවන් වෙනවා. හරි බොහොම සුදී. ප්‍රශ්න තියෙනවද ගරු මන්ත්‍රීතුමා? ප්‍රශ්නයක් තියෙනවා නමුත් ඉතින් අගමැතිතුමා හොඳයි. අපි ළඟ ඉඳිපත් කරලා මම දෙවෙනි ප්‍රශ්නේ දැන් ඉදිරිපත් කරන්නම් මේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා හරහා එතුමාට මේ තවත් විෂයක් තිබෙන නිසා නාගර සංවර්ධනය ගැන හොරණ මිල්ලෑව වත්ත නාගර සංවර්ධන අධිකාරිය පවරා ගත්තා. ඒක පවරාගෙන දැන් ඒකේ කර්මාන්ත ව්‍යාපෘතියක් කරනවා කියලා එමෙසුණු දැන් කිරි කපන දෙන්නෙත් නැහැ. කිරිටික් ගන්නවා UDA එකෙන්. හරි මුදලක් ලැබෙන්නෙත් නැහැ. මේ ගැන අපි සාකච්ඡාවට කීපයක් කළා. මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් දීලා ඒ වත්තේ ඉන්න සිංහල සහ දෙමළ මිනිසුන්ගේ ජීවිතය පවත්වා ගන්නට අවශ්‍ය කරන මැදිහත් වීමක් ආණ්ඩුව කඩනමින් කරන්න සූදානම්ද කියන එක මම අහන්න කැමතියි. මේක දිනේෂ් කුමාර එමෙතුමා දන්නවා. එතුමා කැලණත් මේක අයිති අවිසාවෙල්ලේ. ඒ නිසා UDA එක සම්බන්ධ ප්‍රශ්නයක් අගමැතිතුමාට යොමු කළ උත්තරයක් කරන් දුන්නත් දදී